ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතාගේ ජයතහවුරු කරමින් ගල්කිස්සේ පැවති ජන රැලියට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. කිහිප දිනකම මෙම ජන රැලිය ඇමතුවා. විදුලි බිල අඩු කිරීමේ හැකියාවක් පවතින බවයි අනුරකුමාර දිසානායක මහතා මෙහිදී කියා සිටියේ. මේ රටේ ජනතාවට මේට වඩා හොඳ ජීවිතයක් අපි අරන් දෙන්න ඕන. විශේෂයෙන්ම මේ නාගරික ජනතාව. ඔවුන්ට උන්ටම ප්‍රශ්න කීපයක පෙළෙනවා. ග්‍රාමීය ජනතාව විශාල දුප්පත්භාවයක පෙළෙනවා. එනිසා අපි නාගරික ග්‍රාමීය ભેදකින් තොරව මේ ජීවිතයේ අහිමි වී තිබෙන පුරවැසියන්ට මේට වඩා හොඳ ජීවිතයක් අරන් දෙන්න කරන්න පුළුවන් රටක් මේ. අපි එකින් එක පටන් ගන්න මේ රට හදන්න. මේ රට හදන්න නම් පළමු කොටම වංචාව දූෂණය නාස්තියෙන් තොර රටක් ජාතික ජනබල වේගය අපි එක හදනවා. ඔබට වංචාව අවශ්‍යම නම් හොරකම නාස්තිය තියෙන රටක් ඕන නම් අන්න තෝරාගන්න ඉන්න සජිත්ව ඕන කතරයක් ගන්න. නේද? හොරකම් කරන්න නැති ආණ්ඩුවක් නැති එක අප්සෙට් වගේ නම් එහෙම හිතනවා නම් දෙන්න ඡන්දය ගොල්ලන්. හැබැයි හොරකම නතර කරන්න ඕන ආණ්ඩුවක් හදන්න ඕන නම් ජාතික ජනබල වේගය අපිට දෙන්න අපි මේ වැඩේ කරනවා. ලයිට් බිල අපි 3/1කින් අඩු කරනවා. ඉතාමත් කෙටි කාලයක රුපියල් 3000 බිල 2000 කරන්න පුළුවන්. රුපියල් 9000 බිල 6000 කරන්න පුළුවන්. හොරකම නැති කරලා LNG වලින් ක්‍රියාත්මක කරන බලාගාර පද්ධතියට පණ දීලා පුනර්ජනනීය බලශක්තියට ඉස්සරහට ගෙනාවොත් තවත් අඩු කරන්න පුළුවන් විදුලි බිල ජාතික ජනබල වේගය ආණ්ඩුවේ කරන. මේ තෙල් මිල අඩු කරන්න පුළුවන්. වංචාව දූෂණය නැති කරලා තමුන්නාසල තෙල් ටිකත් මේට වඩා අඩු මිලකට දෙන්න ජාතික ජනබල වේගය ආණ්ඩුව කටයුතු කරනවා. ඊළඟ ආහාර පාන ගන්න විදියක් නැහැ මේවට ගණන්. ලෝකෙ කොහෙවත් ගොඩක් රටවල් වල කන බොන දේවල් වලට බදු ගහන්නේ. ඉගෙන ගන්න උපකරණ වලට බදු ගහන්නේ. ලෙඩක් හැදුනාම කරන පරීක්ෂණයට බදු ගහන්නේ. අපි පළවෙනි අයවැලියකෙනින්ම ඒ බද්ද අයින් කරනවා. මොකද ජනතාවට ජීවත් වෙන්න බැරුව රටක් හදනවා ගැන පම්පෝරි ගහලා වැඩක් නැහැ. ජනතාවට කණ්ඩ නැතුව එදිනදා ජීවිතය ගත කරගන්න නැතුව නේද? ගෙදර ලයිට් එක තිබ්බට ලයිට් එක දාන්න නැතුව, ගෙදර AC එකක් තිබ්බට AC එක දාන්නේ නැතුව මොකටද ජීවිතය? එනිසා අපි සාමාන්‍ය ජනතාවගේ ජීවිතේ සාමාන්‍ය තත්ත්වයට ගේනවා ඉස්සරලම. එනිසා අපි මේ රටේ ප්‍රතිරූපය පියවරෙන් පියවර ගොඩනගලා අපි අපේක්ෂා කරන අවුරුදු කීපයක් යනකොට අපේ රටේ සංචාරකයන් ලක්ෂ 40ක් ලංකාවට ගෙනීම සඳහා අපි සලස්ම කරලා තියෙනවා. එතකොට අපි එක සලස්ම හදන්න. ඒ සඳහා මැදිහත් වෙන්න. හැබැයි ඔබ හෝටල් හදන්න. මග පෙන්වන්න හදන්න. අවශ්‍ය වෙන හයර් දුවන්න වාහන ගේන්න. ඒක ඕගොල්ලන්ගේ වැඩේ. අපේ වැඩේ මොකද්ද? ඊට අවශ්‍ය වෙන සහාය දෙන එක. අන්න එහෙමයි රටක් ඉස්සරහට යන්නේ.